සංගබෝධි කරපු දවසට ඉඳලාම අපේ ආචාර්ය වික්‍රත්නායකයන් මේ දෙදෙනාව හැඳුන්වුවේ මට ඒ නම කියන්න බෑ බොහොම ප්‍රතික්ෂේපම කරපු එකෙක් තමයි අපි එදත් ඊට ගත්තේ බාතිල අපි වික්‍රයර මුලින් මූණටම කිව්වේ නෑ නමුත් අපි වික්‍රයර කිව්වා ඉතින් එහෙම අලුත් අයට එහෙම ගරහන එක ඉතින් වැරදි මොන වුණත් ඉතින් එහෙම කියලා අපි බොහොම සාධාරණව මානසිකව අපි හිතුවේ ඒ පැත්ත අලුත් පරම්පරාවට අත දෙන්න ඕන හින්දා දැන් බලනකොට මට හිතෙනවා වික්‍රත්නායක කටේ රත්තරන් දාන්න වටිනවා ආචාර්ය රෝහණ වීරසිංහයන් බොහොම ස්තුතියි මේ අවස්ථාවේ මේ අපිත් එක්ක සම්බන්ධීම සම්බන්ධව ආචාර්යතුමනි දැන් එක වරම පහුගිය දිනක ඔබ සහ මහාචාර්ය ආරත්නයන් ඔස්කා සංවිධානයේ නිවත්වීමත් එක්ක අදාළ ලිපියේ පිටපතක් ඔය Facebook අවකාශයට එකතු වීමත් එක්ක නැවත වතාවක් මේ කිසියම් කතාබහක් නිර්මාණය වුණා සමාජයේ ඔබ දැන් ඔස්කා සංවිධානයේ නැද්ද මොකද්ද ඒක එහින් අයින් වෙන හේතුව අපි අයින් වුණේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් සමාජිකත්වයේ එහෙමම තියෙනවා ඇයි එකවරම අධ්‍යක්ෂ මණ්ඩලෙන් ඉවත් වෙන හේතුව එකක් තමයි ඔස්කා සංවිධානයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ කලාකරුවන් නොවේ හිටියේ ඒකත් මේ ඇඟිල්ල පෙන්න හුවදාපකම තමයි නුසුදුසුකමක් ඇති ඉතින් ඒ නිසා මේ පසු කාලයේදී මහාචාර්ය සුනිල් ආරත්නමත් මාවත් සංගීත සහ පද රචනයේ අංශයෙන් අපිව අධ්‍යක්ෂ මණ්ඩලයට දැම්මා මේ 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 ඇයි තරුණ කොටස් එකතු වෙන්නේ කලින් අපි දෙන්න අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකය අපි දෙන්න තමයි මේ 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 තරුණ බලවේග එකතු කිරීම සඳහා ඒක බොහොම අපේ සම්පූර්ණ ආශිර්වාදය දීලා එකතු වෙලා ඊට පස්සේ මහා සභා රැසීමට වෙනදට වඩා ලොකු කලෙලියකින් සම්බන්ධ වුණා එතෙන්දී අපි අධ්‍යක්ෂක මණ්ඩලයේ යෝජනා මේ තීන්දුව කරා මේ තරුණ පිරිසෙන් නියෝජනයකුත් මෙතෙන්ට තියෙනවා ඒ නිසා භාතිය ජයගොඩි මේකේ අධ්‍යක්ෂක මණ්ඩලයට අපිත් එක්ක වාඩි වුණා මේ පිළිගැනීම කරලා මම මේ දා කතා කරපු දෙයක් තමයි මේ කිසිම කෙනෙක් අදින් පස්සේ මේ නාලිකාවල් වලට නතු වෙන්න එපා නාලිකාවල් වල ග්‍රහණයට හසු වෙන්න එපා රියලිටි තරඟ තියෙනවා නම් මොකද දැන් මේ 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 දැන් කතුරු භාග එකතු වී මේ ගෙවීමට මග හැරගෙන හිටිය හැම්බෙලෙම මේ 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 ભેද බින්න වීම නිසා ඔව් ඒගොල්ලන් දීපු උත්තරේ තමයි මේ අපි කාටද ගෙවන්නේ කියලා අපි දන්නේ නැහනේ ඉතින් අපිට මේක විසඳ ගන්නකන් අපි ගෙවන්නේ අර අඬන්න ඉන්න මනුස්සයට ඇඟිලි යනවා වගේ මේ බෙද ભેද බින්න වීම තුරුම්පක් වුණා ඒගොල්ලන් දැන් එකතු වෙන පස්සේ ඒගොල්ලන්ට ගෙවන්න බෑ සිද්ධ වුණා ඉතින් දැන් එදා මම කරපු කතාවේදී කිව්වා දැන් ඊට පස්සේ ඔය රියැලිටි ෂෝස් වලදී මේගොල්ලන් ඔය රුපියල් 20න් මේව කරන එක හරි අසාධාරණයි ඊට වඩා ඒගොල්ලෝ හම්බ කරනවා ඒ නිසා ඒ වෙලාවේදී මේ ඊට වඩා ගන්නක් කතුරුබා වශයෙන් ලැබිය යුතුයි විනිශ්චය මණ්ඩල වල වාඩි වෙන මේ අපේ තමුන්නාන්සේලා ඒ විනිශ්චය මණ්ඩලේ පුටුවේ වාඩි වෙන්න කලින් මේ නාලිකාවන් ලවා මේ යුතුයකම් ඉෂ්ටකරනද කරුණා කරලා කටයුතු කරන්න. ඒ කියන්නේ මගේ බොහොම සාධාරණ ඉල්ලීමක් මම කළේ සියලු දෙනාට. ඉතින් මොකද ඒගොල්ලන්ගෙන් හොඳ ලොකු ගණන් ගන්නවා වාඩි වෙනවා අකුම කරනවා සමාජිකත්වයට ලැබෙන්නේ නැහැ. දෙන්නේ නැහැ. ඉතින් ඔහොම තියදී මාසයක් විතර යද්දී මට YouTube එකේ තිබුණා කියලා ගීතයක් ආවා. මම ලියලා මම සංගීතත් කරලා මහාචාර්ය සුනිල් ආරත්න සංගීතය මේ පද රචනය කරලා ගීතය ඇඩ්‍රස් නැහැ කියන ගීතය චිත්‍රපට ගීතය ඒක චිත්‍රපට ගීතයක් ඒක මේ පාවිච්චි කරලා තිනවා මේ සිරස වොයිස් එකේ සිං කරන ළමෙක් ලව්වා ඒක තනිකර විනාඩි 3ක ක්‍රීම් සෝඩා ඇඩ් එකක් ඔව් ක්‍රීම් සෝඩා බෝතලයක් එක්ක තමයි තනිකර මේ රංගනයෙන් යුක්තව මේ ගීතය පස්ස බලනකොට මේකේ නිෂ්පාදනය කරලා තියෙන්නේ භාතී සන්තෝෂ් ඒගොල්ලන්ගේ නිෂ්පාදන සමාගම ඒකේ තියෙන විධායක නිෂ්පාදක ඔක්කොම සන්තෝෂ් වීරමන් මේ මගේ නම තියෙනවා මේ මේ සංගීතය මහාචාර්ය සුනිල් ආරද රචනය ඒ ඔක්කොම තර විස්තරත් ඔක්කොම තියෙනවා ඉතින් මේක දැක්කම අපි භාතීකින් ඇහුවා මගේ පුතත් මේක දැකලා භාතීකින් ඇහුවම භාතිය දන්නේ. එතකොට සන්තුෂ් කිව්වා සන්තුෂ් තමයි මේක මේක පිළිගත්ත මේ හැබැයි අංකල්ලාගේ කියලා දන්නේ. ඔන්නදී මින් බබාලා වෙන්න හදනවා දැන්. අංකල්ලාගේ කියලා අපි දන්නේ කාගේ කියලා වුණත් දැන් නැතුණත් දැන් මේක රචකයෙක් ඉන්නවා මේක සංගීතඥයෙක් ඉන්නවා කියලා දැන් අර නමක් දාලා තියෙනවා. ඒක ගීතෝපපාතික වෙන්න බෑනේ. ඒක දන්නේ නැහැ කියන්න බෑනේ. දැන් ඒගොල්ලන් සටහන් කළා තියෙනවානේ.
අනිතක මේ ඒගොල්ලන් මගේ මගේ සුදු මුදුරල පෙළ මගේ චිත්‍රපට සිනමා ගීත ප්‍රසංගය නරඹන්නට මම ආරාධනා පත්‍රය දීලා බොහොම ගෞරවයෙන් ගෙන්න ගත්ත ඔය දෙන්නා. ඉතින් ඒ ඔක්කොම රසවින්ද එතකොටත් ඇඩ්‍රස් නැහැ ගීතේ එහි වාදනය වුණා. එතකොට මේගොල්ලෝ දන්නේ නැහැ කියන්න බෑනේ අපේ නෙවෙයි අපි දෙන්නයි කියලා. එතකොට දැන් මේගොල්ලෝ ඊට පස්සේ මේ පිළිතුරු මොනවාද එකක් මම දැක්කක් ලියලා දෙනවා මේ ඒක මේ ප්‍රේක්ෂකින්ගේ මේ මේ අනුකම්පාව දිනා ගන්න වෑයම් කිරීමක් තමයි මම ඒක දකින්නේ. මේක මේ අපි මේ බොහොම වක්තියෙන් මේ සර්ලා දෙන්නට අපි කටයුතු කරන්න. එතකොට මේ සින්දුව මේ වැඩේට යොදව ගන්නකොට ඒ භක්තිය කොහෙද තිබ්බේ? එතකොට ඒගොල්ලෝ කියන නිෂ්පාදකවරයාට 60,000ක් දීලා ගත්ත කියලා. එතකොට ඒගොල්ලෝ දන්නේ නැද්ද දැන් අපිටත් මේ දැනුවත් කරපු මිනිස්සු නිෂ්පාදකවරයාගේ ලිඛිත ගිවිසුමක් තියෙන්න එපා කොහොම පවරලා මේ නිෂ්පාදකවරයාට. ඒ නිෂ්පාදකවරයා සුනිල් නාරත් මහත්තයාට සින්දු ලිව්වටවත් සත පහක් දීපු නැති කෙනෙක්. එයාට මේ ව්‍යාපාර කටයුතු මේ කඩා වැටලා ඉන්න මිනිස්සේ රුපියල් 60,000ක් දුන්න එක මම හරි ගන්න කියලා තියෙනවා. මේ ගීත රචකයාත් සංගීත අධ්‍යක්ෂකවරයාත් වෙනුවෙන් සටන් කරන්න මෙහෙ මේ ආපු මේ සටන්කාමි සෙබල අපේ අධ්‍යක්ෂක මණ්ඩලය අපිත් එක්ක වාඩි වෙන මේ පැත්තෙන් වාඩි වෙන එක නම මේ පැත්තේ දෙන්නගේ අයිතිවාසිකම් සම්පූර්ණ උල්ලංඝනය කරනවා මේ තියෙන. ඉතින් අපි ඔස්කා සංවිධානයේට මේක අපේ පැමිණිල්ල ඉදිරිපත් කරා. ඔස්කා සංවිධානය මේගොල්ලන්ව ගෙන්නලා මොකද්ද මේක දැන් මේගොල්ලොත් අපිට කතා කරා. කතා කරලා අනේ සම්මා වෙන්න මෙහෙමයි කියලා දැන් ඒ ඔක්කොම අපි ෆෝන් වල තියෙනවා. ඒ එවපු මැසේජස් දෙපානමෙද මේ සමාව ගන්නම් අපි අතින් ලොකු වැරද්දක් වුණේ. ඉතින් කොහොමද එහෙම වැරදි වෙන්නේ? ඒ කියන්නේ මොකක්ද දන්නවද ඒකට හේතුව? මේගොල්ලන්ගේ ඔළුව ફોකස් කරලා තියෙන සල්ලි වලට විතරයි. එතකොට අනිත් දේවල් පේන්නේ නැහැනේ. හැබැයි ආචාර්යතුමනි මේ මිලියනයක් දෙන්නම්. ඔව් අපි කිව්වා මේගොල්ලන්ට දඬුවමක් දෙන්න ඕනේ දැන්. නැත්තම් අපිට ඉතිහාසයේ ලියවෙනවනේ මේකත් අපි දැකලා අහක බලාගත්තා. සා මේකත් පූර්වාදර්ශයක් වෙනවා. එතකොට අපිට අනිත් උත්සීර මනිතක දැන් භාතී සන්තුෂ්ලා මේ අර තරුණ පරපුරේ නායකත්වයේ අරගෙන ඉදිරියට යද්දී බොහෝ දෙනෙක් අපිට මේ මේ කිව්වේ මේ පරිස්සමෙන් මේ රෝහණ අයියේ රෝහණ සර් මේ ගොල්ලෝ ඇවිල්ලා වෙලෙන්ද මොන අරමුණකින් ඔතන දඟලනවද කියන එක ගැන අපිට පොඩි සැකයක් තියෙනවා. ඒ නිසා පරිස්සමෙන් මොකද අපි දෙන්න ඒගොල්ලෝ වෙනුවෙන් කතා කරා. ඉතින් මේ අපි කිව්වා නෑ නෑ එහෙම වෙන්නේ නෑ මේ ගොල්ලෝ හොඳ අවංක ගොල්ලෝ මේ වෙනුවෙන් කියලා අපි මේ සුදු හුණු ගෑවා. ඉතින් අර අපිට වේදනාව දැනෙන්නේ අන්න එතෙන්දි තමයි. අපි මෙච්චර ඒ වෙනුවෙන් පෙනී ඒගොල්ලෝ වෙනුවෙන් පෙනී ඉඳලා ඒගොල්ලොන්ගෙන් අපි දැනුවත් වෙලා මේ මේකයි අයිතිය කියන්නේ මොකද්ද කියලා. ඒගොල්ලම අපේ අයිතියට මෙහෙම වුණාම කොහොමද අපිට දරා ගන්න පුළුවන්ද අපිට? බැහැනේ. ඒ නිසා යුක්තියෂ්ට උනේ නෑ මේ මේ ඔස්කා සංවිධානයේ. ඔස්කා සංවිධානයෙන් කරපු එකම දේ අපි පැමිණිල්ල පිළිගත්තා. අපි කොහොම මිලියනයක්වත් අඩු ගන්න දීලා මේගොල්ලන්ට රිදවන්න ඕනේ. මේගොල්ලෝ හොඳට සල්ලි හම්බ කරන කට්ටියනේ. ඇඩ්ස් වලට ගියාම ඔයගොල්ලෝ දකින්නනේ ටීවී එකේ තියෙන ඇඩ්ස් මේ වලින් මොන තරම් මේගොල්ලෝ හම්බ කරනවද කියලා. ඉතින් එතකොට මේ මෙතනදී මේ සල්ලි වලට ඔළුව ගිය නිසා මේ මේ රචකයයි මෙයයි මේගොල්ලෝ හොයලා බැලුවේ නැහැ. අච්චර නම දාලා තියෙනවා ඒත් මේගොල්ලෝ කියන දන්නේ නැහැ කියලා. ඉතින් ඒක බොරු උත්තර. දැන් කියන්නේ මේ භක්තිය ගැන කියනවා අනුකම්පාව දෙන ගන්න භක්තිය තිබුණේ නැහැ අර පටන් ගන්නකොට. ඉතින් දැන් අපි ඊට පස්සේ මිලියනයක් අපිට දෙන්න. එතකොට අපි ඒගොල්ලන් සභාවේ ඉස්සරහා මේ මහා සභාවකදී අපි අතින් වැරද්දක් වුණා සමාව ඉල්ලා සිටිනවා ඒ වෙනුවෙන් අපි මේ වන්දියක් ගෙවනවා කියලා එහෙම කරන්න කියලා තමයි අපි යෝජනා කරේ ඔස්කායක. ඔස්කායක මුකුත් කරේ නැහැ. ඒගොල්ලන්ට පණිවිඩය දීලා තිබුණා. ඒගොල්ලෝ මේක හෙට්ටු කරන්න පටන් ගත්තා. අපි මේ ලක්ෂ 4ක් දෙන්නම් 60,000 විසින්දුවට මේ කතුරු භාග දෙන්නම් අරම එහෙම කියලා දැන් මේ හෙට්ටු කිරීම මේ භාගයෙන් කිරීමට මැදිහත් වෙලා අපිට ඉදිරිපත් කරන ඔස්කා සමාගම අතරමැදියෙක් කියන තමයි විහිළුව. ඒ කියන්නේ අපි අයිතිය දිනාගන්න මේ අපේ අයිතිවාසිකම් දිනාගන්න අපි නඩුව කියන එක කියන නඩුකාරයා අපිට කියනවා ඔන්නෙලා පහක් ඔන්න එක අරගෙන ඉවර කරන්න මේක ගෙනියන්න එපා. ඉතින් මොකද්ද මේක? ඉතින් අපි කල්පනා කරා කළ යුතු එකේ
ලක්ෂ 5 නෙමේ සතයක්වත් දෙපා. ඔය කැත කිලිටි තැනින් අපි අයින් වෙනවා. අදාළ පාර්ශවයේ ඊයේ දවසේ සමාජ මාධ්‍යවල දිග ලිපියක් පළ කරලා තිබුණා මේ සිද්ධිය සම්බන්ධව තමයි ඒක තමයි කිව්වේ. ඒක නම් මේ මේ පොඩි අනුකම්පාව ලබා ගැනීම සඳහා බොළඳ නිකන් පදනමක් නැති කතන්දර ටිකක් ඒ කියලා තිබුණා. ඒතකොට ඒගොල්ලන් නිෂ්පාදකයාට කියවලා රයිට් එක ලබා ගත්තා කියලා. ඒතකොට ඒගොල්ල අපිට කියලා දීලා තියෙන ඒගොල්ලම අපිට කියලා දීලා තියෙන මේ මේ ගීතවල අයිතිය මේ තියන්නේ අහවලු දෙන්නට රචකයාටයි සංගීතඥයට ඒගොල්ලමයි අපිට මේ කියලා දෙන්නේ. එතකොට අපි ඒක ගිවිසුමකින් නිෂ්පාදනයට පවරලා දිනවන ඔන්න ඒගොල්ලන්ට පුළුවන් මේව කරන්න. ඉතින් ඒව දැන දැනම මේ කරපු වැරද්ද වහගන්න අනුකම්පාව ලබා ගන්න මේ අන්තික මේ දැන් මුලින් ඉඳලාම සිරි සංගබෝධි කරපු දවසරේම අපේ ආචාර්ය වික්ටරත්නායකයන් මේ දෙදෙනාව හැඳුන්වුවේ මට ඒ නම කියන්න බෑ බොහොම මේ 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 ප්‍රතික්ෂේපම කරපු එකෙක් තමයි මේ වික්ටරත්නායක. අපි එදත් ඊට ගත්තේ බාතිලත් එක. අපි වික්ටරයට මුලින් මූණටම කිව්වේ නෑ නමුත් අපි වික්ටරයට කිව්වා ඉතින් එහෙම අලුත් අයට එහෙම ගරහන එක ඉතින් වැරදි මොන වුණත් ඉතින් එහෙම කියලා අපි බොහොම සාධාරණව මානසිකව අපි හිතුවේ පැත්ත. අලුත් පරම්පරාවට අත දෙන්න ඕන හින්දා බලනකොට මට හිතෙනවා වික්ටරත්නායක කටේ රත්තරන් දාන්න වටිනවා කියලා. හැම කෙනෙක්ගෙම නිර්මාණයකට මම ගරු කරනවා. ඒ හැම කෙනාගෙම ඒ රස වින්දනය කියන එක මමත් ලබනවා. මම ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ ওই නිර්දයී විදිහට මිනිසුන් මම ගරහන එක මගේ ජීවිතේ පුරුද්දක් නෙවෙයි. මම මේ මේ වතාවේ තමයි මම ආවේගශීලී වුණේ මොකද මුළු හදවතින්ම අපි ආශිර්වාද කරපු අය ඇයි අපිට මෙහෙම කරේ කියන්නේ. දැන් මගේ YouTube channel එක හරහා සිදුවෙච්ච එකක් තමයි ඒ පැරණි ජනප්‍රිය ගීත බොහොමයක් මගේ නිර්මාණ බව අලුත් පරපුර දැනගන්නේ ඒකෙන්. සහ සමහර දක්ෂ යෝන් ගායිකාවන් ගායකයන් හඳුනාගත්තා. හොඳම උදාහරණය වින්දි. ඇයට ඉතා ලොකු ප්‍රතිචාරයක් ලැබුණා ඔබේ YouTube නාලිකාව ඔස්සේ දැල්ලූ පහන් ගීතය හරහා. ඒ වගේම මේ අනිත් රුකාන්තගේ අනිත් දියණියත් අර මානෝන මම මේ වැඩසටහන සඳහා මගේ ගීත දෙකක් මව ගායනා කරපු ගීත දෙකක් ගායනා කරා. ඒකත් මට ඒක කියලා ඒ දුවලා හරි මානසිකව අංකල් මේම මම ඒ සින්දු දෙක කියනවා. ඊට පස්සේ මම අංකල්ට බාර දෙනවා ඒක අංකල්ගේ දාගන්න කියලා. ඉතින් එහෙමනේ අපි කටයුතු කරන්න ඕනේ. අපි කිසි කෙනෙකුට මේ මේ වැරද්දක් කරේ නැ දැනුවත් අපේ නම කොහෙවත් කිලිටි වෙලා නැහැ. ඉතින් මේ මේ වෙලෙන්දත් එක්ක කටයුතු කරන්න ගිහිල්ලා තමයි අපිට උනේ මේ. අපි ඒ සමගින් මේ සාකච්ඡාව නිමා කරනවා. ඔබතුමාට බොහොම ස්තුතියි මේ අවස්ථාවේ පිටිකට තමයි.